ආයුබෝවන් අදත් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. මොන අදත් මම අලුත් දෙයක් අරන් ආවා. ඒ තමයි කොහොමද මේ බොංචි කාරියක් හදාගන්නේ කියලා. ඉතින් බොංචි කාරියක් කියවහම හැමෝම දන්නවා. නමුත් නිතරම ගෙවල් හදන දෙයක්. නමුත් මම මේක ටිකක් වෙනස් කරලා ඔයගන්ට පහසුවෙන් හදාගන්න පුළුවන් විදියට මම කියලා දෙන්නේ. මේ බොංචි කියන්නේ කොළපාට දෙයක්. කොළපාට බොංචි ගත්තාන් පස්සේ කහපාට බොංචි තියෙනවා. ඉතින් විවිධ වර්ගයේ බොංචි තියෙනවා. නමුත් කොළපාට බොංචියක් හදාගත්තේ වැදගත්ම දේ තමයි ඒක කොළපාට ගතිය. අපි කොළපාට ඉලවලුවක් හදද්දි ඒ කොළපාට ගතිය ඒ විදියටම තියාන්න ඕන. ඒක විනාශ කරන්න හොඳ නෑ. ඉතින් අපි ගෘහණියන් හැට ගෘහණියන් හැට මම කියා දෙන්නේ ඒ කොළපාට ගතිය ඒ විදියටම අවසාන දක්වා ටේබල් එකට යනකම්ම ඒ කොළපාට ගතිය තියාගන්න ඕන කියන්නේ. මම ඉතින් අද කියලා දෙන්නම් ඒ කොහොමද කරන්න කියලා. අයි බලමු ඒකට අවශ්‍ය මොනවද අමුද්‍රව්‍ය කියලා. අපිට මුලින්ම අවශ්‍ය වෙන්නේ ලූණු පීනන කපාගත්ත ඊළඟට මෙතන තියෙන රම්පේ තියෙනවා සුදු ලූණු තියෙනවා කරපිංච තියෙනවා අවුමිරිස් තියෙනවා හීනෙට කපාගෙන ඊළඟට තියෙනවා කහකුඩු ලුණු තියෙනවා කුඳු පොදු තියෙනවා අඹ තියෙනවා උලුහාල් ඊළඟට අමු පහේ සහ මෙතන අපිට අවශ්‍ය වෙනවා මේ කහි මේ මේ විදිහින් මෙන්න මේ හැඩයට කපාගත්ත බොංචි මේ බොංචි වල මම ඔයාලට කපන විදිය කීපයක් කියලා දෙන්නම්. ඒත් එක්කම අපිට උකු පොල් කිරි තියෙනවා. ඉතින් අපි බලමු දැන් මේක කොහොමද මේ ඉස්සෙල් මේ බොංචි කපන විදිය මම පොඩ්ඩක් ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඒක හරි වැදගත් නිසා. ඉතින් මම මේ බොංචි කීපයක් ඔයාලට ගත්ත කපන විදි කියන්නේ මේක කපන විදි කීපයක් තියෙනවා. ඉතින් ඒක නිසා මම ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දන්නවා ඇති ලංකාවේ ඉන්න අය දන්නවා. මොකද මේ බොංචි වල මේ වගේ පොඩි නූලක් තියෙන මේ වගේ ගලවන්න. ඉතින් මෙහෙම ගල දැන් මේ රටේ හැදෙන විදියට ඒක ඇත්තේ නැහැ. ඒක අපි කරන්නේ ගොඩක් වෙලාවට මේ විදිහට දෙපැත්තෙන් අයින් කපලා මේ දෙපැත්ත පොඩ්ඩක් කපලා දාන විතරයි කරන්නේ. ඉතින් බොංචි කපන සමහර අය කපනවා මෙන්න මේ විදිහටත් කපනවා. මේ ආකාරයෙන් ඒකත් තව ක්‍රමයක්. නමුත් තව කපනවා මේක මැදින් මේ විදිහට පලනවා. පලලවිල මේ විදිහට කෑලිවට කපන විදිහක් තියෙනවා. සමහර අය කපන මේක සම්පූර්ණයෙන් මේ ඇන්ගල් එකට මෙන්න මේ විදිහට. ඉතින් දැන් අද මම කපලා තියෙන්නේ මෙන්න මේ විදිහට. මේ විදිහට කපා ගන්නත් පුළුවන්. ඉතින් අර මම අර මැදින් පැලුවේ පලන විදිය කිය මේ විදියට ඒක සාමාන්‍යයෙන් බොංචි මහත නම් ඔගන්න පුළුවන් මේ විදියට මැදින් පලලා මේ ආකාරයෙන් මෙහෙම දෙකට වෙන් කරලා මෙන්න මෙයා මේ විදිහට මට පෙන්වන්න ඕන තුනේ මොකද මේ හීනි වැඩි මේක දෙ පලන්න මේ විදියට කරනවා. ඉතින් මේ විදියට මේ කපා ගත්තොත් හරි ඉක්මනට උයන්නත් පුළුවන්. ඉතින් ඒකෙදි ගොඩක් වෙලා තියාගෙන ඉන්න ඕනේ නැහැ. දැන් අද මම කපලා තියෙන්නේ මෙන්න මේ හැඩයට මේ වගේ හීනියට. ඉතින් මේවත් තවත් විදි කීපයක් තියෙනවා. නමුත් මම ප්‍රධාන වශයෙන් ටික තමයි ඔයගොල්ලන්ට මම පෙන්නුවේ. ඉතින් දැන් මම අද කපාගෙන තියෙන්නේ මෙන්න මේ හැඩයට. ඔයගොල්ලෝ පේනවා ඇති මේ ආකාරයෙන්. ඉතින් මේක මම දැන් අපි කොහොම බලමු කොහොමද මේක හදාගන්න කියලා. ඉතින් මුලින්ම මම ෆ්‍රයි පෑන් එකක් මේ වගේ රත් වෙන තිබ්බා. දැන් රත් වෙලා තියෙන්නේ මම තෙල් ටිකක් මේ විදිහට එකතු කරගන්නවා. තෙල් ගොඩක් දාන්න එපා. හැබැයි ඔයාලට මේ බොංචි එක තෙල් නොදා හදන්න ක්‍රමයකුත් තියෙනවා. ඉතින් මම අද උගන්නේ මේ තෙල් පොඩ්ඩක් දාලා ගන්න. ඊට පස්සේ ඒකට අපි මුලින්ම එකතු කරනවා ලූණු ටික. ලූණු මේ සියල්ලම අපි දැන් මේලා එකතු කරන්න පුළුවන්. මේ විදිහට හොඳට අවලං කරගන්නවා. ඊළඟට අබ ටිකක් මේ වෙලාව මම දානවා. මේ විදිහට මේක බැදෙන්න ආරන පොඩි වෙලාවක්. ඊළඟ කුරුඳු පොතු උලුහා මෙයාගේ ටේබල් ස්පූන් එක ප්‍රමාණයක් දාගන්න. ඒ දාගෙන මේ විදිහට හොඳට බැදෙන්න ආර මේක හොඳට බැදිලා බැදෙනවා. මොකද හොඳට ගින්දර රසණ ගතිය තියෙන නිසා. ඊට පස්සේ මම මේකට එකතු කරනවා අමු පහේ ටික ටේබල් ස්පූන්යක් ප්‍රමාණය. ඊළඟට මම එකතු කරනවා මම හීන කපාගත්ත බොංචි එක. මතක තියාගන්න බොංචි උයද්දි Tamante බොංචි උයන්න පුළුවන් ප්‍රමාණය හට්ටියක් ගන්න. නැත්නම් ගොඩාක් දැම්මොත් වෙන්නේ අඩිය තියෙන ටික ඔක්කොම පාට වෙනස් වෙනවා. කලින් ඒව වෙනම තැම්බෙන්නේ. ඒක නිසා මේ වගේ සමාන එකක් තියෙනවා. ඊළඟට මම කහ කුඩු සල්ප එකතු කරනවා මේ විදිහට. මේ
මේක මේ තෙල් ගතියෙන් මේ තෙල් ගොඩාක් නෑ ඒක දැකින් නැති තෙල් ටික දැම්මා ඉක්මනින්ම මේ වුණා දැන් මේ විදියට අඩු ගින්නෙන් මේක හොඳට මේ කවලම් වෙන්න ඕනේ ඡාන්ත ඇම්බිලා දැන් මම ඊළඟට මේ වගේ කවලම් වුණාන් පස්සේ මම එකතු කරනවා පොල් කිරි දාලා මේක හොඳට දැම්මින් හරි ඔයාලට ඕන නම් වතුර පොඩ්ඩක් දාන්න පුළුවන් නමුත් පොල් කිරි රස තිබුණොත් හොඳ රසයක් එනවා මේක මතක තියාගන්න වහන්න එපා වහන්න නැතුවයි මේක උයන්න වෙන්නේ ඒක වැඩි වෙලා යන්නේ ඊළඟට මම ලුණු සල්පක් එකතු කරනවා ඔයාලට පේන්නේ නැති මම මුලින්ම දාපු ලුණු සුදු ලුණු ඒ ඔක්කොම හොඳට පාටට ආවා මොකද ඒකෙන් තමයි මේකේ තවත් රසය ගෙන දෙන්නේ හොඳට කොහොමද නැත්ත ලුණු ටික හොඳට තැඹුන්නේ නැති වුණොත් ඒ රසයක් ඉන්නේ නැහැ. ඉතින් මේ විතර පොඩි වෙලාවක් තියන්න අරින්න මද ගින්නේ. දැන් ඔයාලට පේන හොඳට පේ තාම මේ කමුයි තව ටිකක් මේ විදිහට තැඹෙන්න ඕන. ඔයගොල්ලන්ට පේන ඇති මේක දැන් හොඳට තැම්බීගෙන එන්නේ මම පොඩි වෙලාවේ මේ විදිහට තිබ්බේ මම ලුණු බැලුව ලුණු රස හොඳටම තියෙනවා දැන් මේකේ බොංචි කරලා ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මේකේ මේ තාමටි හයිය ගන්න නමුත් පොඩ්ඩක් ක්‍රිස්පි ගැතිර තමයි බොංචි තියෙන්න ඕනේ ඊට පස්සේ මම මේක බෑවම් පස්සෙත් මේක තව ටිකක් දුරට මේක කුක් වෙන්න පටන් ගන්න ඉතින් ඒක නිසා මේ ගානේදී මම ලිප් ඕෆ් කරගන්නවා ඊට පස්සේ ඉතුරු ටික මේක රසයේ ගතියත් එක්ක මේක මේ හොඳට කුක් වෙදී මතකන බොංචි තියෙන ගොඩාක් බෙරි වෙන්න එපා මේ වගේ හොඳ පාටට තමයි හැදෙන්න ඕනේ. ඉතින් බොංචි මේ වගේ කොළ පාට උයන්න ඕන. කවදාත් වහන්න හදන්න එපා බොංචු යද්දි. එතකොට ගොඩාක් ඉක්මනින්ම මේ කොළ පාට ගතිය නැති වෙලා මේක බෙරි වෙන්න ගන්නවා. එතකොට ගොඩාක් තැඹිල යනවා. ඉතින් ඒක නිසා පුළුවන් තරම් මේ වගේ ඇරළු යන්න ගොඩාක් බොංචි හට්ටියේ ප්‍රමාණයට බොංචි දාගන්න ගොඩාක් බොංචි මේ ගොඩ ගැස්ස ගන්න එපා. එතකොට තමයි ඒක හරියට උයාගන්න බැරි වෙන්නේ. ගොඩක් අයට ගෙවල් වල තියෙන ප්‍රශ්නේ තමයි හට්ටිය ප්‍රමාණයට නෙමෙයි බඩු ගන්න. එතකොට ඕන්ට වඩා දැම්මන් පස්සේ ඒක බෙරි වෙන්න පුළුවන්. ඒක ඕන විදිහ එක එක විදිහට මේක කුක් වෙන්න ගන්න. ඉතින් මේක සමාන්තර කුක් වෙනවා මේ වගේ පැතලි මේ හට්ටි එක පාවිච්චි කරොත්. ඉතින් මම මේක දැන් අපි මේක මම මේක ප්ලේට් එකට දාගන්නවා. මේ විදිහට පාටට තියනවා. ඉතින් මේ තමයි මම අද හදාගත්ත බොංචි එක. හොඳට කොළ පාට තියෙන තැඹිල තියෙන බොංචි එක. ඊළඟට මම තියන මේ ලොකු ගොඩ ගස් ගන්නත් එපා බොංචි දාද්දි. ඒක යට ඒකට හීට් එකට මේ ඒක වෙනස් වෙන්න පුළුවන් කලර් එක. ඉතින් මේක හොඳට සුවඳට විශේෂයෙන් මේ සුවඳ තියෙන ඔයගොල්ලෝ දකින්නේ නැති මම අපේ ශ්‍රී ලාංකික මේ කුකින් කලාවේ අපිට මේ තියෙනවා අනිවාර්යයෙන්ම එළවලුට පාවිච්චි කරන්නේ අපේ කුළුබඩු ටික. ඒක හරියට මේ විදිහට හරියට පාවිච්චි කරන්න ඕන. එතකොට තමයි ඒ ලෝලු ඒ රසයේ ඉන්නේ. තමන් උයන කෑමකේ රසයේ ඉන්නේ. එතකොට ඉතින් ඒක හොඳට දැනගන්න ඕනේ. ඔයගොල්ලෝ මේක මගේ මේ මව ගන්න වැඩසටහන් බලන්න. එතකොට ඔයගොල්ලන්ට ඒක තේරෙයි මොකද්ද මම මේ කරන විදිය කියලා. ඔය දාන්න අවශ්‍යව තියෙන නොදාන්න ඕනේව තියෙන යද්දි. එතකොට තමයි මේ හරියට දැම්මන් පස්සේ තමයි සුවඳ හරියටම එන්නේ. ඉතින් ඒක නිසා අද ඔයගොල්ලන්ට මගේ විදිහට කියලා දුන්නා. ඉතින් ඔයගොල්ලොත් මේ විදිහට හදන්න උත්සාහ ගන්න. ඉතින් අද ඔයගොල්ලෝ බලාගත්ත කොහොමද මේ බොංචි කාරියක් මේ කොළ පාට තියෙන රසට හදාගන්නේ කියලා. ඉතින් ඔයගොල්ලොත් මේක ට්‍රයි කරලා බලන්න අලුත් විදියට ඊළඟ දවසේ. ඉතින් නැවතත් මෙවැනිම වීඩියෝකින් හම්බ වෙන තුරු ගිහින් එන්න ඔබට සුබ දවසක්. ආයිබෝවන්.